අයිබෝවන් ඉසිවර YouTube නාලිකාවත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ. අපි ඉතින් කලින් වීඩියෝ එකක් බැලුවා ගමම් මැසි මී මැසි පොදියා පෙට්ටි ගත කිරීම එක පිළිබඳව තමයි බැලුවේ. ඉතින් ඒකට ඒකේ දෙවෙනි කොටස තමයි අද යන්නේ. දැන් අදට සතියකුත් දවස් දෙකක් වෙනවා. පහුගිය සෙනසුරාදා තමයි අපි මේ මීයේ පෙට්ටියට දාගත්තේ. අද සඳුදා දවස. ඒ කියන්නේ සතියකුත් දවස් තුනක් ගෙවිලා තියෙනවා මේ වෙනකොට. අපි බලමු බලන්ඩයි යන්නේ මේ මී මැසි ජනපදයේ කොහොමද වෙලා තියෙන්නේ කියලා. මේ ඉන්නේ මී මැසි ජනපදයේ අයිතිකරු එදා දැක්කේ නෑනේ. අපි බලමු කොහොමද තියෙන තත්ත්වය කියලා. මේක පුටුවක් උඩින් තමයි තියලා තියෙන්නේ ආරක්ෂාවට. අපි මී මැසි ජනපදයට මේ විදියට දුම් ටිකක් විසිරුව ගන්නවා. ඇතුල් කරගත්තා. ගොඩක් දුම් දෙන්නේ නෑ. අපි බලමු. දැන් දුම් ටිකක් අපි දුන්නාම මී මැස්සෝ ටිකක් කලබල වෙලා තියෙන්නේ. සුට්ටා. හරි. සද්දේ පොඩ්ඩක් ඇහෙනවා. සද්දේ පොඩ්ඩක් ඒගොල්ලෝ කලබල වෙලා තියෙන්නේ දැන් මේ වෙනකොට. සද්දේ පොඩ්ඩක් අඩු වෙනකන් ඔහොම චුට්ටක් තියෙන්න හරිනවා. දැන් ඔන්න ජනපදයේ අයිතිකරු තමයි මී මැහි පෙට්ටිය අරින්නේ. මං ඈත් වෙලා ඉන්නේ. ඊට පස්සේ මී මැහි ඒගොල්ලන්ගේ දැන් මේ වෙනකොට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වද තියෙනවා 1යි 2යි 3යි 4ක් බැඳලා තියෙනවා. මේ එක රාමුවක් වැඩිපුර දාලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ යාලගේ මේ බොරු ලෑල්ල. අපි බලමු වදයක් අරගෙන. මෙන්න මේක ගන්න. මේක ගන්න. පියන උඩ අතට බිමින් තියලා ඒක උඩින් තමයි මේ ලෑල්ල තියන්නේ. හුලං ලෑල්ල ඔය විදිහට මැස්සෝ තැලෙන එක වලක්ව ගන්න. දැන් වදයක් ගන්න බලන්න. හලාලා කෙරවල එකද මේක අයින් කරන්න. එක රාමුවක් අයින් කරන්න. ඒ රාමු දෙන්න. ඊට පස්සේ මේක මෙහෙට කරන්න. එකත් අයින් කරන්න. අයින් කරන්න. මම හරි. දැන් මේක ගන්න බෑ. අරන් තියන්න. මේ තියෙන්නේ අද වෙනකොට කෙරවලේ වදේ. ඒ කියන්නේ පස්වෙනි වදේ මේ විදිහට තමයි යාලා බැඳලා තියෙන්නේ. වද චුට්ටක් පැත්තට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඒ වද ටික පෙළ ගස්ස ගන්න වෙනවා. ඒක ඇතුලෙන් දාන්න. ඒකට අල්ලන්න පස්සේ දෙකක්. මේ තියෙන්නේ ඊළඟ වදේ. අපි බලමු ඒකේ තත්ත්වය කොහොමද කියලා. පැණි පරාග පරාග ටිකක් එකතු කරලා තියෙනවා. තාම පැණි එකතු කරලා නැහැ. අපිට දෙවනි වදේ මී මැස්සොන්ගේ බිත්තර මී මැසි බිත්තර නිරීක්ෂණය වෙන්නේ නැහැ. බලන්න සමි තියෙනවද කියලා. තියෙනවා. ඉන්නේ ඊළඟ වදේ. අපි බලමු ඒකේ වදේ தත්ත්වය කොහොමද කියලා. උඩ වදේ කොටසේ තියෙනවා පැණි තියෙනවා. මේ පැත්ත බලන්න පුළුවන්. උඩ පැණි තියෙනවා. ඊළඟට පරාග ටිකක් එකතු කරගෙන තියෙනවා. මේ සිදුරු වල පල්ලෙහා සිදුරු වල දැන් මේ වෙනකොට මී මැස් රැජින බිත්තර දාලා තියෙනවා. අතට අරන් පේනවා සමි. ඕක තියෙනවා. ඉන්නේ ඒකේ පැණි තියෙනවා උඩ පරාග තියෙනවා. මේ මැස්සෝ බිත්තර දාලා තියෙනවා. කිට්ටු කරලා ගන්න පුළුවන්. බලන්න පුළුවන්. හරි.
ඉක්මනට හරි දැන් පෙට්ටි වද ටික එකතු කරා මම දැම්මා මම දැම්මා මම දැම්මා ඊට පස්සේ මේ විදියට වද 1 2 3 4 5ක් මේ වෙනකොට හදලා තියෙනවා ඒ උනාට තාම සම්පූර්ණ කරලා නැති නිසා අපි පස්වෙනි වදේ ගාවි මේ කුලං ලෑල්ල දානවා මේ බොරු ලෑල්ල දාලා ඊට පස්සේ මේකේ අඩු පාමුද අනිත් අපි එළියට තියපු රාමුව අයින් කරනවා තියෙනවා රාමුවල වද බඳිනකොට ටිකක් පොඩ්ඩක් ඇද වෙලා තියෙනවා වද ටික ওই විදිහට තියෙන්න ඇරලා පස්සේ හදන්න ඕන වෙනවා ඊට පස්සේ මේ තියෙන හුලං ලෑල්ල පරිස්සමට වහනවා මැස්සු අහුවෙන්නේ නැති වෙන්න කරන්නේ මේ වැඩේ හිමීට මැස්සු අහුවෙන්නේ නැති වෙන්න පරිස්සමට හිමීට අතින් අල්ල ගන්න ඕනේ මෙහෙම මෙහෙම අපි අත බලාගෙන ভাইබ්‍රේෂන් එක මැස්සන්ගේ අහුනොත් එහෙම ভাইබ්‍රේෂන් එක එනවා මැස්සන්ගේ ඒක නැති වෙන විදියට දැන් අපි වැහුවා ඊළඟට ආරක්ෂිතව ඊළඟට කේට් ආරක්ෂිත වහලා මේ විදිහට තියෙනවා අපි මේ ජනපදයේ මෙතෙන්ට ගත්තේ අතන පුටුවක් තියලා තියෙනවා මෙයලා පරණ පුටුවක් තියලා තමයි මැස්සෝ කූඹින්ගෙන් පරිස්සම් කරන් තියෙන්නේ එතනින් තියෙනවා අපහු ජනපදේ මේකේ ගේට්ටුව හැමම තියෙනවා දැන් අපි පරීක්ෂා කරපු හින්දා අපහු ගේට්ටුව අරින්නේ නැහැ මේ විදියට මෙයාලා උපක්‍රමයක් විදියට පාවිච්චි කරලා තියෙනවා මීමෙහි පෙට්ටියට මෙන්න එක පාලනය කරගන්න. ඉතින් මේ පරණ කුටුවක් තමයි aran තියෙන්නේ. හතරක් තියලා තියෙන වතුර භාජන හතරක්. මේක සාමාන්‍යයෙන් අපි එක කණුවක් හිටවලා ඒ කණුව වටේ ටැංකියක් බැඳලා එහෙම කරන එක තමයි වඩා සුදුසු වෙන්නේ. කූඹිය ආපු නිසා මේ විදියට කකුල් හතරට කැඩිච්ච පුටුවේ කකුල් හතරට වතුර භාජන හතරක් තියලා තියෙනවා. ඊට පස්සේ මේ ඉටිකොලේ තියලා ඉටිකොලේ හොලගෙන යන වට බරක් තියලා තියෙනවා. දැන් මේ විදියට ඉටිකොලේකින් වැහුවාම තියෙන වාසියක් තියෙනවා. මේ පෙට්ටිය තෙමෙන්නේ නැහෙනේ. අවුවට අහු වෙන්නෙත් නැහැ, වැස්සට තෙමෙන්නෙත් නැහැ. එතකොට අපිට මීමෙහි පෙට්ටියත් අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. හානියක් නැතුව. මීමෙහි පෙට්ටිය ස්ථානගත කිරීමේදී සැලකිය යුතු කරුණක් වෙනවා. ඒ තමයි පෙට්ටිය ස්ථානගත කරන්න ඕනේ අපි ශක්තිමත් වූ ආධාරකයක් මත. ඒ වගේම ආධාරකය මත තැන්පත් කිරීමෙන් පස්සේ පෙට්ටිය හොඳට ඒ ආධාරකයට තියලා ගැට ගහන්න ඕනේ. ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. නැත්නම් පෙට්ටිය පෙරලෙන්න පුළුවන් සතෙකුගේ හානියක් වුණොත් එහෙම. ඔය විදිහට තමයි අපි මීමැසි පාලනේ මේ දරුවන්ට ගත්තේ කියලා දුන්නේ. මීමැසි පාලනේ ඉතින් තව බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. එයාලට ඒවට ක්‍රමක්‍රමයෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් එන්න. නැවතත් මෙවැනිම වගනාවට ස්ථානකින් හමු වෙමු. අයිබෝවන්.